අපි අහන ප්‍රශ්න කීපයක් තියෙනවා. දැන් සජිත් ප්‍රේමදාස මහතා අපේක්ෂකත්වයේ පත් වුණාට පස්සේ අගමැති හැටියට පත් වෙන්නේ රනිල් වික්‍රමසිංහ මහතාමද මේ කැබිනට් මණ්ඩලයේද? මහබැංකු වංචාවේ ඉඳලා මේ රටේ මේ පහුගිය වකවානුව ඇතුළත සිද්ධ වුණු සියලුම දේවල් සිදු කරපු ඇමතිවරුත් එක්ක මේ අලුත් නායකත්වයක්ද යන්නේ? මේක අලුත් එකක් නෙවෙයි, පරණ වයින්ම අලුත් වීදුරුවකට දාන්න හදන්නේ. මහබැංකු වංචාව වෙනකොට මේ කැබිනට් මණ්ඩලයේ සජිත් ප්‍රේමදාස මහතා හිටියා. ඊළඟට මත්තල ගුවන්තොටුපළ වී ගබඩාවක් කරනකොට තමන්ගේ දිස්ත්‍රික්කේ සජිත් ප්‍රේමදාස මහතා හිටියා. හම්බන්තොට වරාය 99 අවුරුද්දකට විකුණනකොට සජිත් ප්‍රේමදාස මහතා හිටියා. තුමා ඒ කැබිනට් එකේ ඉඳලා ඒවට කිසිදයක් කතා කරේ නැහැ. දැන් පාස්කු ප්‍රහාරෙන් පස්සේ කතෝලික ජනතාවට සජිත් ප්‍රේමදාස මහතාට ඡන්දයක් දෙන්න පුළුවන්ද? මොන හේතුවකටත්. මොකද ඒ සීමාවේ ඉන්න හිටගෙන ඉන්න අනිත් කට්ටිය බලන වට අපිට. ඒ ඔක්කොම සහරාන්ට උදව් කරපු කණ්ඩායම මේ ඉන්නේ. ඒ කණ්ඩායමත් එක්ක ගිහිල්ලා මේ ඡන්දෙ ඉල්ලන්නේ. දැන් තියෙන නිර්පාක්ෂික සහ තරුණ පරපුරට මේ අපේක්ෂකයෝ දෙන්න කවුද කියන එක ඉතාමත් පැහැදිලිව සංසන්දනය කරන එක. ප්‍රේමදාස මහත්මයා ගොඩක් බලාපොරොත්තු වෙන හිටිය අලිය ලකුණෙන් ඡන්දෙ ඉල්ලන්නේ. එදාට ඒ ලකුණත් අහිමි වෙලා තියෙනවා. සහරාලගේ සහයෝගය ගන්න බෑනේ නැත්තම්.